මේ සීවතික සූත්‍රය කියනවා අසුචිනෝ දුක්ගන්ධෝ සප්පටි භයා. ඒ කියන්නේ මේ බයයි, සෝහනට බයයි අපි. මහණෙනි ඒ වගේ තමයි මේ සමහර මිනිස්සු පව් කරන හින්දා අපි යාලට බයයි. එහෙම නේද? දැන් හිතන්නකෝ කියමනක් තියෙනවා, නරක මිනිසුන් නිසා හැම විටම දුක් විඳින්නේ හොඳ මිනිසුන්ය. වගේ මේ වර්තමාන සමාජයේ ජනප්‍රිය කියමනක්. නමුත් ඒකේ ධර්මානුකූල පැතිකඩක් තියෙනවා. නරක මිනිසුන් නිසා හැම විටම දුක් විඳින්නේ හොඳ මිනිසුන්ය. එහෙත් නොවේ හොඳ ගති එකක්වත් අඩු නොකර ගනු මැනවි. දැන් හිතන්න මේ සමහරු දැන් මෙහෙම හිතන්නකෝ, හොරගම් කරන මිනිහ ගෙට එනකොට ගෙදර මිනිස්සු කතා වෙන්නේ නැද්ද? ඕන් එනවා. මොනවා ගෙනියයිද? අපි හරි බයෙන් ඉන්නේ. ඇයි එහෙම කෙනෙකුට බයක් වෙන මිනිහෙක් වෙන්නේ? අපි හිතමු කේලම් කියන කෙනෙක් ගෙට ගොඩ වදිනකොට මිනිස්සු බය ඕන් කියන්න එපා, යාට නම් එයා කියයි. බලනකෝ ඇයි එහෙම කෙනෙක් වෙන්නේ? අපි හිතමු නපුරු වචන කියන මිනිහෙක් දැක්ක ගම මිනිස්සු කියනවා ඔන්න වක්කඩ ගැඩෝ වගේ කියයි. එපා වෙනවා, හිත රිදෙනවා. ඒ කට ඒ කටේ කෙටේරියක් ගහගෙන ඉන්නවා වගේ. අන්න එතකොට බයයි අපි. මම ඔබට යෝජනා කරනවා එහෙම අනිත් අයව බය කරන කෙනෙක් වෙන එක මනුස්ස ගුණ ධර්මයක් නෙවෙයි කියලා. සමහරු නම් කියනවනේ මේ මට නම් එහෙම ගැටලුවක් නෑ, මම නම් කියනවා සැර කරනවා කියලා. ඒක ලොකු හපංකමක් විදිහට දකිනවනේ. දැන් ඇත්තටම සැර කළ යුතු තැන් තියෙනම අවවාද කළ යුතු තැන් තියෙනවා දරුවන්ට සහ අවවාද කළ යුතු පාර්ශ්වයන්ට. ඒක වෙනම කතාවක්. හැබැයි මේ කියන්නේ නපුරු වචන කතා කිරීම ගැන කතාවක්. පින්වත්නි හිතන්නකෝ, දැන් සල්ලාලෙක් එනකොට අම්මලා කියනවා දෝනිට පුතාට පරිස්සම් වෙන්න කියලා. බයයි ඒ මිනිස්සුන්ට. ඊරිසියාකාරයන්ට අපි බයයි. උන් ওই මිනිස්සු හරී ඊරිසියයි, මොනවා කරයිද දන්නේ නැහැ. මගේ ජයග්‍රහණ දැනගත්තොත්. මෙන්න මේ විදිහට මේ බය උපදවන ජීවිත බවට ඒ අය පත් වෙනවා. පින්වත්නි යෝජනා කරන අපිට එහෙම අනුන්ව බය ගස්සන විදිහේ ජීවිතයක් ගත කරන්න එපා කියලා.